ගන උනන් දුව සාදරයෙන් පිළිගන්නවා ප්‍රොමෝක් එකක් පිටින් ගෙන්න තවත් වීඩියෝ එකකට මම අද කියලා දෙන්න යන්නේ කලින් රිවිව් කරපු PowerDirector software එකෙන් කොහොමද green screen video එකක් create කරගන්න කියලා. ඉස්සෙල්ලාම අපි මේ project එකට නමක් දාගන්නවා. ඒකට මම green screen කියලා දාගන්නවා. නියුතියට ඊට පස්සේ 16.9 ට select කරනවා. ඊට පස්සේ අපි දැන් කරන්න යන්නේ layer එකකට green screen video එකක් add කරගන්න එක. අපි දැන් layer select කරලා videos වලට ගිහිල්ලා අපි green screen video එක layer එකට add කරගන්නවා. අපි ඒක full HD වලින් තියෙන එක convert කරගන්නවා. ඒක automatically system එක convert වෙනවා. අපි දැන් බලමු මේ upload කරගත්ත green screen video එක කොහොමද පේන්නේ කියලා අපිට. මෙන්න මේ විදිහට තමයි පේන්නේ අපිට green screen video එක. අපි දැන් අපි මේකට effect එකක් දාලා මේකේ green screen එක අයින් කරන්න තමයි අපි හදන්නේ. ඊට කලින් background අපි image එකක් මේකට add කරගන්න ඕනේ. ඒකට අපි යනවා images වලට. මෙන්න මේ විදිහට plus mark එකෙන් අපි background image එකක් add කරගන්නවා. අපි දැන් බලමු image එකත් එක්ක green screen video එක තියෙන්නේ කොහොමද කියලා. ඒක අපි අපේ video එකේ ප්‍රමාණයට image එක drag කරගන්නවා. එන්න මේ විදිහට ට්‍රැක් කරගන්නවා. අපිට දැන් පේනවා green screen video එකයි අපි දාගත්ත image එක කොහොමද තියෙන්නේ කියලා. ඊළඟට අපි කරන්න යන්නේ මේ green screen එක අපි අයින් කරගන්න යන්නේ. මෙතන අපි color වලට ගිහිල්ලා අපි කොළ පාට එක remove කරගන්නවා. ඊට පස්සේ color range එක edit කරනවා. අපි අර කොළ පාට නැති වෙනකන් අපේ color range එක ටික edit කරගන්නවා. ඊට පස්සේ apply කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත green screen එක තියෙන්නේ. අපි ඊළඟට ඒකේ edit කරගත්ත video එක අපිට කැමති තැනකට arrange කරගන්නවා. මෙන්න මේ විදිහට මේක අපිට size එකත් edit කරන්න පුළුවන්. drag කරලා ඉවර වෙලා අපිට කැමති size එකකට adjust කරගන්න පුළුවන්. මේ app එකේ free version එක තාම download කරගෙන නැත්නම් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මේ සම්බන්ධව. ඒකේ link එක මම පල්ලෙහා description page එකේ දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් ඒ software එක download කරගන්න. මේක totally free unlock version එක. ඊළඟට මම මේකට apply කරන්න යනවා. ඔයාලා හැමෝම දැකලා තියෙන YouTube වීඩියෝ එකක් play වෙද්දී ඒකේ subscribe කියලා button එකක් වීඩියෝ එකේ play වෙනවා. ඒක කොහොමද add කරගන්න කියලා දෙන්න යන්නේ. මේකටත් අපි අර කලින් green screen layout එක apply කරා විදිහටම ගිහිල්ලා අපේ subscribe green screen video එක select කරගන්න ඕනේ. මේ විදිහට select කරගෙන plus mark එකෙන් ඒක අපි drag කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ video එක අපිට කැමති තැනකට drag කරලා adjust කරගන්නවා. මේ තියෙන video එක මේ විදිහට අපි drag කරලා අපිට play වෙන්න ඕන තැනට යනකම් adjust කරගන්නවා. කොයි හරි ඉදිරි video එකේ පෙන්වන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි කලින් විදිහටම green screen එක අයින් කරගන්න ඕනේ. මේ විදිහට color එක select කරලා green color එක අයින් කරලා color range එකෙන් edit කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි බලමු කොහොමද preview එක. මේ විදිහට තියෙන අපි මේක දැන් අපිට කැමති තැනකට මේක attach කරගන්නවා. මෙන්න මේ විදිහට attach කරගත්තට පස්සේ අපි මේ කෙරවල වැඩිපුර තියෙන ප්‍රමාණය headline එක හරියටම හදා ගන්නවා. මේ හදාගත්ත වීඩියෝ එකේ preview එකක් අපි බලමු. කොයි විදිහටද අපි ඔක්කොම effects ටික දැම්මට පස්සේ play වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි effects ටික හැම එකක්ම වැඩ කරන්නේ. මේ වීඩියෝ එකේ green screen editing ඔක්කොම ටික ඉවරයි. අපි ඊළඟට මේක complete කරන්න කලින් අපි text effect එකක් දාලා ඉවර වෙලා වීඩියෝ එක සේව් කරලා දාමු. මේ විදිහට ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් ඇඩ් කරනවා. ඇඩ් කරලා මම කලින් කියලා දුන්න විදිහට මෙතනින් ටෙක්ස්ට් ඇඩ් කරගන්න පුළුවන්. මේ ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එක මේ විදිහට පෙන්නනවා. කැමති විදිහට ෆොන්ට් එක arrange කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන colors තියෙනවා. අපිට කැමති color එකක් මේකට add කරගෙන save කරගන්න පුළුවන්. මේ තියෙන අපි edit කරගත්ත සම්පූර්ණ green screen video එක මේ විදිහට තමයි ඔක්කොම complete වුණාට පස්සේ පෙන්වන්නේ. මේ සම්පූර්ණ edit කරගත්ත වීඩියෝ එක මම දැන් save කරන්න යන්නේ මෙන්න මේ විදිහට save කරගන්න පුළුවන් අපිට. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් ඔයාගේ යාළුවන්ටත් පෙන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.